සිරිමැදුර YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ තවත් නවීන පන්නේ ඉතාමත් අලංකාර නිවසක 2D plan එකක් පිළිබඳව. මේ නිවාස සැලසුම විදන කාමර 5කින් සමන්විත වන නිවාස සැලසුමක්. ඒ වගේම මේ වන විට අප සමග හදවත් 15000ක් එකතු වෙලා ඉන්නවා. ඒ හැමෝටම අපේ ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. හරි එහෙනම් අපි සැලසුම ගැන කතා කරමු. ඊට කලින් මම කැමති ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න. සිරිමැදුර අපේ වීඩියෝ බලන ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම රතුපාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අපි අලුත් වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් ඔයාලගේ phone එකටම ගෙන්න ගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ සැලසුමට කැමති කෙනෙක් ඉන්නව නම් පහලින් comment එකක් දාන්නත් පුළුවන්. මෙම නිවස නිදන කාමර 5කින් සමන්විත වෙනවා. ප්‍රධාන නිදන කාමරය දිගාඩි 15කින් හා පළලඩි 12යි අඟල් 6කින් යුක්ත වෙනවා. දෙවන නිදන කාමරය දිගාඩි 13ක් හා පළලඩි 12ක්ද තුන්වන නිදන කාමරය දිගාඩි 14යි අඟල් 6ක් හා පළලඩි 10ක් වෙනවා. ඒ වගේම හතරවන නිදන කාමරය දිගාඩි 13ක් හා පළලඩි 11ක් වන අතර පස්වන නිදන කාමරය අමුත්තන් සඳහාම සැලසුම් කරලා තියෙනවා. එහි දිග අඩි 13ක් හා පළලඩි 11ක් වෙනවා. වර්ගාඩි 432ක පමණ විශාල වැරැන්ඩාවට කොන්ක්‍රීට් කණු 4ක් යොදාගෙන තිබෙනවා. වැරැන්ඩාව පසු කරමින් ඔබ ඇතුළු වන්නේ මෙම නිවසේ විසිත්ත කාමරයේ වෙතටයි. මෙම විසිත්ත කාමරයේ සම්පූර්ණ දිග අඩි 20ක් හා පළලඩි 10ක් වන ලෙස සැලසුම් කර තිබෙනවා. විසිත්ත කාමරයට වඩා අඟල් 6ක් උසින් කෑම කාමරයේ සැලසුම් කර තිබෙන අතර කෑම කාමරයේ දිග අඩි 15යි අඟල් 6ක් හා පළලඩි 12ක් වෙනවා. නිදන කාමර 3කට අතරමැදිව නාන කාමරය හා වැසිකිළිය සැලසුම් කර තිබෙනවා. එහි දිග අඩි 9ක් හා පළලඩි 6ක් වෙනවා. මෙම නාන කාමරය නිවසියන් සියලු දෙනාටම පොදුවේ භාවිත කිරීමට හැකි වෙන ලෙස සැලසුම් කර තිබෙනවා. මීළඟට තිබෙන්නේ මෙම නිවසේ මුළු තැන්ගෙයයි. වර්ගාඩි 180කින් සමන්විත වන මෙම මුළු තැන්ගෙය දිගාඩි 15ක් හා පළලඩි 12ක් වෙනවා. මෙම මුළු තැන්ගෙය සඳහා දිගාඩි 3යි අඟල් 6ක් හා පළලඩි 4ක් වන චිමිනියක් යොදාගෙන තිබෙනවා. නවීන මෝස්තරයකට නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන මෙම නිවසේ සම්පූර්ණ දිග අඩි 62යි අඟල් 6ක් හා පළලඩි 44යි අඟල් 6ක් වන ලෙස සැලසුම් කර තිබෙනවා. දැන් අපි බලමු මෙම නිවසේ පෙනුම කොහොමද කියලා. ඊට කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අයෙත් කියනවා අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් notification එකක් ඔයාලගේ phone එකට ගෙන්න ගන්න නම් එහා පැත්තේ තියෙන bell icon එකක් click කරන්න. මේ තමයි අපිට මෙම නිවස ඉදිරිපසින් පෙනෙන ආකාරය. නිවසේ එක් නිදන කාමරයක්, විසිත්ත කාමරයේ කොටසක් හා නාන කාමරයේ බිත්ති උඩට ඔසවා box type හා සරල වහල යන දෙකම යොදාගෙන මෙම නිර්මාණය කර තිබෙනවා. මෙම නිවසේ 3D සැලැස්මක් ඇඳ එහි වීඩියෝ එකක්ද ඉක්මනින්ම ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සමග දිගටම රැඳිලා ඉන්න කියලාත් අපි ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මේ තමයි මෙම නිවසේ දකුණු පස සිට බලන විට අපිට නිවස පෙනෙන ආකාරය. මෙම නිවාස සැලසුම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පොඩි ඉල්ලීමක් කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ අනාගතයක් වේවා අප ප්‍රාර්ථනා කරනවා.